ගරු සභාපතිතුමනි මම සතුුවවා ගරු මරිකාර් මන්ත්‍රතුමාගේින් පස්සේ කතාව ආරම්භ කරන්න ලැබීම ගැන. හිතුමා කියන විදිට ලබ අවුරද්ධි මේ වගේ කාල වෙනකොට එතුමා මේ පැත්ත ටැවිල් ඉශසරා පේලි මොකක්දපතු අදර නැතිකම ආයකන ඇනේ ආත ම ප්‍රාර්ථනා කරන ඔබතුමාට අනාගතය ඇමතිකමක් ලැබේවා කියලා ඒකම මේ උබතුමාට අපේ වැඩ සටහන යටත්තේ ලොකු අසාධාරණයක් වරන කියලා බයත්තියනවා. ඒක තමයි කොළඹ දිශ්‍රික්ක ඉන්න නිවාසලාබීන්ට අපි ඔප්පු දෙනකොට ඒ අපි විසින් දෙන එකක් විදියට පෙන්නලා ජනතාවට දුන්න ඔබතුමා එතනින් කැපයි කියලා බයක් තියෙනවා. ඒම වෙන්න දෙන්න නෑ අප ප්පු දෙනකොට ඔබතුමා ගෙනල්ල වේදිකා විසර වාඩිකරවලා ඔබතුමාගේ අතිම්ම ඔපපු දෙන්න ඔප්පු දෙන්න අපි කටද. අදියකෙන එකවේ මුලපුටුව දෙන්න කියලා. ඔො ඔබතුමා විල්ල ඔපටි දෙෙන්න්න. හො ඔබතුමා පනසදාහක් නැහැ කලකවට පනස්දාහ සංකෑල්ලය කන යබතුමට දෙන්නම්. එක එතනයක් ඇටතෙනෙවෙයි. හිටපු ජනාධිපති ප්‍රේමදස්ශ රනසිංහ මැතිතුමාගේ කාලෙදීපු නිවාසවලත් ඉන්නවා බොහෝ දෙනෙක් තවම ඔප්පු නැතුව. දර මේ සියලු දෙනා ඇතුළත්ව තමයිකිවේ. එකම අපේ ගරු මේ හර්ෂද ආචාය හර්ෂ දෙසිල්ල ඇැතුමා. ඊ මේ එරාන් විත්‍රමති වික්‍රමරත්ම මඇතිතුමා කිවවා. ජනාධිපති තුමා මෙතන ටැවිල්ල ඔබතුමල් ලව එකන්ගේ කියලා දිශ්න ලන්තිට ඉති ඔබතුමාලා ඊයේ පෙරේදා ජනාධිපති තුත් එක් දිශ්්‍ය ලන්තයටගියප් එක ගැන කිව්ව අට ඔබතුමාලට කලින් කොච්චරවාරයා දිශ්න ලන්තට ගියාධදි කල තාම කිවන න එකොට ඒ දිශ්ණ ලන්තයේ මේ දිශ්න ලන්තයේ පොඩි වෙනසත් තියෙනවා තමයි මොකද වෙනස අද තිබෙන අද පත්වලා ඉන්න ජනාධිපතිත් අද මේ ඉන්න ආ්ඩුවත් යනු මරිකර මන්ත්‍රීතුමනි තාම පිට වයස මාස පාලවයි. එදුර ඉතිහාසේ කවදාවත් නොතිබුණු සංයුතියකින් යුක්ත ආණ්ඩුවක්තම යද තියෙන්නේ. ඔබතුමාල දන්නවත් එක පක්ෂයක නායකෙක් විදියට කාශනයක් දිනාගෙන මේ පාර්ලිමින්තු ටැවිල්ල ගිය අවුරුද්ධය ජූලිවාසිලලා ඒ නොපෑහෙන අදහස් තියන නොපෑහෙන ප්‍රතිපත් තියන පක්ෂ. ගණනාවක කන්්ඩායමක් එකට එකතු කරලා තමයි මේ අමාත්‍ය මණ්ඩලය හැදිල තියෙන්නේ. මෙතැ ඉන්නවාව පොහොට්ටුවේ මුූල ඉඳල හිටපු කීප දෙනෙක් ඉන්නවා සජබේ මන්ත්‍රීවරු නැවිල්ලාැබින ඇැමතිවරු විදිට ඉන්න ඔබතුමාලගේ සහෝදර මන්ත්‍රීතුමල්ල ඔබතුමාලගේ පක්ෂය ජයග්‍රහණය කරන්න විශාල වසයෙන් චන්ත අරන්දුන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරගවිල්ලා මෙතන ඉන්නවා. අපි කඩ්ඩායමක් කිඉන්නවා. මේ පොහොට්ටුව පක්ෂේ දලා අපි ප්‍රතිපත්තිමය වශයෙන් ගැටිලා ඔය පැත්්‍යයවිල්. බිපක්ෂේ වාඩිවෙලයිඉඳලලා හපොය ැවිල්ලන්න මේ පැ ැවිල් ඇමතිකෙන් ගත්ත ඉන්න ම ඉන්න සුසිල් ප්‍රීම ජන්ත එතකොට නලින් ප්‍රනණෑන්ඩුත් ඇමතිතු මලා වගේ අයයි. එ නිසා මෙතන වෙන සහඳුන ගණ්ඩ. මෙතන දේශපාලන පක්ෂයක ප්‍රතිපත්තියක් මත සකස් වුණු කැබිනැට්වුවක් මෙරට එනෑ. දේශපාලන අරමුණු විෂ්ඨ කරගන්න යන්න. ඩල ටේ එනෑ. මේරට මේරට අරාජික වෙච්ච වෙලාවේ මෙරට ආර්ථිකය කඩාාවටල බංකොලත්තුන්න වට වෙලාවෙ ඒව කෞදකරේ ඒවට හතුම නොදක කියෙලාවත් නම් පසෙහොයමු. ඒ වෙලා මේරට බාරගන්න කෙනෙක් නැති නිසා තමයි අපි නායකෙක් තෝරගෙන මේරටේ ජනාධීප්‍රති බාට පත් කරේ. ඔබතුමාල කියනවා ඒක ලජිතිමසියක ප්‍රශ්න ඇතියනයි කියලා ඒක ලජිතිමසික ප්‍රශ්න ඇතියනවා නම්. පොහොටේ එකකසි දහයක්ඇතු වෙලා. සන්ද තුනක්තියන ජනතාවභක්ති පෙරවුණේ නායකට ජනතිපතිකම දුන්න. එම නැත්තම් ගිහිල්ලා පොහටුව ගහ පූ දලස් අල පෙරුම් ඇතුමට ජනතිප්‍රතිකම දුන්න ඔබතුමලා කියනවාද ආණ්ඩු කම ව්‍යත්තාවට අන හරි හැේ ලජිටිමසේගේ ප්‍රශ්නයක්ති නගේද එම කියන්න. ආණ්ඩුකම ්‍යත්තාව සුජාතභාවය කියලා කියන්නේ ආ්ඩු කරම ගත්තාවට අන් කොලොට යුතුකිරීම. ඒක නිසා ලජිටිමසි කතාව පිළිබඳව? ඒ ඒක ඇවිල්ල අසහනකාරී ආකාරය කරන ප්‍රකාශයක් කියන එක මං මුලින්ම සඳහන් කරන්නට ඕන. එතකොට අපි අයි මෙතෙට එක තුනේ අපි අපේ තියන දේශපාල නරමුණු දේශපාලන ප්‍රතිපත්ති පැත්තකට දැම්මා.හුණුකූඩට දැම්වා. අපි ටඔන්නා මේ රට බෙරගණ්ඩ පුළුවන්. බංගොලොත්වෙච්ච රට නැවත ගොඩගන්න පුළුවන් ප්‍රතිපත්තියක් මත මෙරට ගෙනියන්න. ඒකට අවශ්‍යනායකය අපි තෝරගත්තා. ඒකට එකතුවෙන්න කැමැතිය ඒක තුනා ඒකට එකකවෙන් බැයි කියපු තමුුණන්නන් සොයි පත්න හැඳදාම විේචය කරනවා ලබනවතුක් මතරිතුමන් මේ මරිකර්මාතයතුමා ලබ නෞද චන්ධින්පස්සයත වතු අවතන තමයි පාර්ලිවින්ත ෙනනො වදන්න. ඒත් ඔබතුමා අඔත්තන මයි මොකොද වැටිච්ච රට ගොඩගන්න ඉදිරිපත් වෙච්ච නැති දේශපාලත්ට කවගනය චන්දයක් දෙන්නේ. ඇමතුමා ඇමත්තුමා හ මේ ඔතුමාට මොක පෙන කියන්නන්නේ ඔබතුමත් අපිත්ක එකට හිටියනේ අවුරධවිස්ස අපි ඩිසිල්ලන්ත ගා ඇතුමා මම කිව්වේ මෙතර ඉන්නෑය කරන වැඩත් එක් ගොඩක් අඩ පාලිමේතියන්න හම් ෙන්න්න ම පාලමේ ත කිව ැති . ඒ ගැන කිසි ඒගැන කිසි හබ න්න ඔබතුමත්ක්ම එක ගයි. ඒක ජනතාව තීන්දු කරන්න ඕන මනංහැබැයි කවදාවත් පොරොන්තුඇත් දෙන්නේ නෑ අනිවාරයම ලබන මැතිවරණයෙන් පාර්ලිමෙන්තුට නොඇකලම දීලත් නෑ මට ජතිකලැස්වෙන් පවගගේ අවස්ථා තුනේ මස්ථ තිබුණ ඒත්මං යින මංකොමට තර්ග කරන්න ඕන කියලා තර්ග කරලා තමයි ආ හැබැ ඉදිරියේදිත් ජනතාව අපට බලය දනවන විතර අපපයෙන්න නැත්තම් බලින්න කිම ූමනාවක් නෑ. දොට මේ රටට එදා වෙලා ඇතිබුණු තත්ත්වය. ඔට මතකයි. මේක ලිබියාවක් පන්න තමයිගේ. අපි මේ මතුපිට පේන කාරණා ගැන කතා කරනවා මේක යට තියන බලවේක ගැන හරියට දන්න නෑ මෙතර තෙවුණ ජාත්‍යන්තර බලවේක මොනවාද කියලා අපි කතා කරන්න අපි සමරලාටඒගොල් ඇවිල්ලා. අ ඔබතුමා කිව්වගේ සූපු කරන්න ටොපි දෙන්නේ ගොල්ලන්. ඒ ජාත්‍යන්තරෙන් එඒ ඒ ටොපි සූප්පු කරපුද විය කොමද මේ කට යුතු කරේ යද කොම දැසිරෙන්න්නේ කියලා ඔබතුමාල්ට හොන්ත්‍ර පේෙනවා. එදකොට. ඔබතුමාගේ වවා මරිකාර් මත්‍රීතුමාක වවා නාමල් දරු මන්ත්‍රීතුමාගේ ගෙපු කතාවකුත් ැ කිව්වා ම දැක් අඇතුම ගෙලතුන පත්තර තිනවා මේකම ගියවුරුද්ධය යවැයේ හාබන් කොපියක් කියලා. දැන් බලමු ැ මේක ගියවුරුද්්‍යායවේ හාබන් කොපියයක් නොවෙන මනං අපි මොකේ කොපියත්ද ගහණ්ඩෝන. ඒමන අපිට බලන්ඩෙනවා ඊට කලින් මුදල්ලමැතිවරලා විදියට හිටපු ැසිල් රාජ පක්ෂ මහත්තවගේ යවය කොපියක් අපි ගහණ් ඕෝන ඒක ගැහුවනම් හරියනවද ඒම නැත්තන් ඊට පෙරේටපු ගරු මයිදරාජ පක්ෂම ඇතිතුමාගේ යවේ කොපියයක් ගහණ්ඩෝන. එම නත්තන් රවිකරනවා අනයගේ හිට මුදල්ලමේතුමාගේ කොපියක් ගහණ්ඩෝන ඒකක්ත් අපි කොපි කරල නෑ. හැවයි ගියවුරුද්දේ අයවැය කොපියක් කාබන් කොපියක් කියනකත් යම්ප්‍රමාණයකට ඇත්ත කොපිය වත් මන්ත්‍රී ම මරිකාර මන්ත්‍රතුමා ැ සේක්ස් පියර්ගේ පොතක කපියක් ගැහුවොත් ඒ පොතේ වටිනාකම කොපියට තියෙනවානි මාටි නික්‍රම සිංහ මහත්්‍යයාගේ එකඉදිරි සර්චන්ද්‍ර මහත්්‍යයාගේ කොපියක් ගැහුවොත් කොපිය වටිනවා සමලට පොත්තට වැඩිය වටිනවා සහරලාට කොපිය ඊහකට ඔබතුමා දන්නවා සලොක් හෝම්ස් ආත කොනෙන්ඩොයිල් ගැහුව පොත් දිගට හරහට පොද් ැහුවවා ඒ පොත් ගහල රනො ඊල්ළග තියකට දීම නානන් සිංහලෙන් ඒ පොත ගැහවා පොත් ග ැව. ඒන ගවිල්ල ප්‍රබන්ධ හැබයි ප්‍රබන්ධයක් නොවන ජතාාර්ථයක් පයට බට පත් පත්වවෙච්චේක කොපියයක් ගැහටමත්නෑ මොකදකින් හානයක් වෙන්නෑ. හේතුව මම එහෙම කියන්න හේතුව ගියවුරුද්දේ සයට හැත්තාවක ඇතිබුණු උද්ධමනය සියට එකයි දසම පහට ගෙනාපු අයවැය නරකද හොඳද එමන ඒක කොපිය ගහනික වැරදිද ගියවරුද්ධය තිබුණු පෙටටල් ඉන්දන පෝල්ලින් නැතිකිරීම? ගෑස් පෝලිින් නැති කිරීම ආහාරුවල් හිගතවෙ තියෙන තමයි. හැබැයි ඒවා අපි අවම කරගත්ය එක ඒක නරකයි කියලා ෙන ඔබතුමාල මුලින්ම අපි කියන්න ටෝන ගරු හර්ෂ දිසිල්වාම මන්ත්‍රතුමනි අපි ඔබතුමාලා අගේ කරන්න ඕන ඔබතුමාට අපිට දේපාලනය කරන්න රටක් ඉතුරලා තිබුණන නෑ ගියවරුද්ද ඔබතුමාලට පාර්ලිම හින්තුව අද වාඩියෝලයින්න පින තියෙනවා. මේක ගිනිිතියන් ඔන්න මෙන්න කියලා තිබුණේ. ඒක නිසා ඒ එතෙන්දිී දේශපාලනයේ අප අවස්ථාාවද වන්න හො නෑ රණනිලිට සිහ ැත්තුමයි මයි විතර හැපිලනෑ මේ පාලවේදේ කවරුවත්. අපි හැපිල තියනවා. හැබැයි ඒ ප්‍රතිපත්ති මත හැපුනට ලට අගාදයට වැටුණට පස්සේ අපිට වෙන විකල්පයක් තිබනෙ නෑ. අපිට විස්සාස්ස ඇ තිබුණන නම් ර ිම සිං ත්නේ හරසසිල්ල මැත්තුමට තමයි මේක කරන්න පුලන්ගල තු පත් කරන්න. ඔබතුමා පත් වෙලාවගේ හිටිය කාලයක්. හිති අපිට ඒ වෙලා හැටියට නිරෝෂන් මන්ත්‍රතුමත් එේම දමයි එතුමත් දන්නවා. අපි හැම එකක්ම බලන්න සාපේක්ෂව. එතකොට අපිට ඒ වෙලාවේ ඔබතුමාගේ නම යෝජනාව වන හැ අපි තු තුමාට වැඩ ලොකවට කර ික්්‍රසික මැතුම කරන්න පුුවන් කියලා. එතු ඒ එතුමා කරල ඔප්පු කරල පෙන්වා. හිතිඒ නිසා අපි ප්‍රශ්න තියනවා ිට අඩු පාඩුතියනවා අපි ෝමාමරි මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අපියා රක්ෂා කරගම්. අද බලන්න මේ ඒක මංකව විධ අදහස්තියනය හැබිනට් එකෙත්තින්න ආ්ඩුව ඇතින්නවා ද ආණඩුවම මන්ත්‍රීතු මාලාක වි්‍යචනය කරනවා මක්නය එකක හොඳයි. බජටකක් ආ්ඩුව මන්ත්‍රිය විවච්චන කරනෙ හොඳයි. මේවා නිවදිුවෙන් නෙ කලාි කොච්චර කල් කකතාරාද. දෙදදා සතේමන් කෝප්කාරක සබා ඉන්න කාල ම යෝජනා කරේ. පාලිමේතොර බජ්තාාර්යායක් ඕනේ කෙලා දැම් බල නවරතු දාහක් ජය පත් කර ගන්න නැ හරි දඩ ගන උපපුතු ල ද්ගරාන්නේ නීතිය සම්මත කරනන්නේ ැැ තියෙනවාඒක දැන්පත් කනවා ැයි ඔක්කො වැඩපිල හරි. දෙදා සතේ තමයි මම යෝජනා කරය කෝප් එක කෝපයක මේ ජනවාදයට විවෘත කරන්න ඕනේ කළ රාජසේනාරත්මට මත ඇති. ඒකාල අපිට මමහිට කලිුත්කව අපිට ොල රුපියල් මිලර සියකුද නව බැක්ව. ගාන ඒකත් පචිරන්දුන්න පිබ යසුන්රනත් ඒකත් ගත්ත වෙන දෙකට මොනැර යොදන්න ඇති. ඉති ඒ වගේ පාර්ිමේන්තුවේ තත්ත්ව ස්ථාවර කර ගැනීම අපේ වගකීමක්. අප අද නඩු තීන්දුව ගැන සඳහන් කර. අද නඩු තීන්දුව ගැන මට කියන තියෙ නඩු තීන්දුවේ හරි වැරදිගෙනන කතා කරන්න අපිට යිති යෙන්න. මේ ආර්ථිකය කඩා වැටීම පිළිබඳව වගකීයුත්තන් කියලා හඩායමක් නම් කරලා තියෙනවා. මම දන්නවා රු මහිදරජ පක්ෂම ඇතිතුමා එදා ජනාධිපතිවරයා විදිට මුදල්ලඇමැතිවරයා විදිහට කටයුතු කරන කාලේ මෙරටේ මුදල්ල මාත්‍යන්සේ මෙහෙවේ පිබී ජය සුන්දරලේකම් මහා බැංකුව අධිපතිවරයා විදිට පත්කරේ නිවාත් කබ්්‍රාල් මං අකමැත්තෙන් ගුුණත් මේ වෙලාවෙ කියනවා එදා දෙදස් හයේදී නිවවාට කගබ්‍රල් මහැංක අධිතිරන්න ෙැයි කළ මග තු විල්ලේමක්. මම එදා රාජ්‍ය බැංකු සංවර්ධ නැමැති කමෙන් මට ඉල්ලා අශ්‍රෙන් වනවා කියල මම කියලා තිබුණා. හැබැයි ඒතුමා නිවාට් කබ්රාල් මැත්තුමාව උබත් කරා. දෙදස් අටේදී දෙදස් අට අයවය සම්බන්ධව දෙදා සතේ නොුවම්බර් මාසේ අද වගේ දවසක. යවුරු මට අවුරුදු කියද දෙදා සතයි අවුරුදු දාහතකට කලින්. අවුරුදු දාහතකටලින් ම මේ පත්ත හිටියේ එදාමං කෝප්කාර්ක සභබය වාර්තා ඉදිරිපත් කලම මොනද කිවවේ. වී. ජයිසුන්දරකෙන දූෂිත නිලධාරය මේ තනතුරෙන් ඉවත් කරන කියලා කිව්වේ. මං ඉල්ලිම් හතක්ක ඉදිරිපත් කරා ඉම් පලවිනගේක හැබයි එදා ගරු මයින් දරාජපක්ෂ මැතුමා ලගේ අවාසනාවකට ඇතුමල්ලාකට හුකන්දු නැනෑ අවසානදී අර සුමන්දිර මන්ත්‍රීතුමා කියපු විදිහට මගේ කෝප් වාර්තා පදනකරෙන ශ්‍රේෂ්ඨාති කරන ඩු ීදුවත්දදිල නඩු තිීදුවකින් ඉවත් කරන්න කියලා කිව්. කියපු එක්ෙන තමයි නැවතත් අධිකරන තීන්දුවකින් වෙනස් කරල්ල මුදල්ල මත්‍යයන්සට ආාවේ. එතකොට ගෝටාවේ රාජ පක්ෂ ඇතිතුමාගේ තවාසනාවට එතුමත් ආපුගම්ම පත්කරගත්ත මේ දෙන්න. මේ දෙන්න පත්කරගන්න කොටම ඔබට මතැක් ඇති මම මාධ්‍යයට කිව්වා. ගෝටාවේ මත්තර අුරුදු දෙකක් එක ගෙනියන් හම් බෙන නෑ කියලා. ප්‍රසිද්ධිය කිව්වා. එතකොට අද ඒක නවේද වෙලා න්න. මේ දෙන්න ඉන්න ආ්ඩුවක් ඇතුළෙමං ඇමතිකං ගන්න නෑ ක කියලත් කිව්වා. මෑමතිකම් ප්‍රතික්‍ෂයප කරා අවුරුදු දෙකීම. අද ඒක අධිකරන තීන්දු මගින් ඒ බව සනාත කරලා තියෙනවා. එදා අයියම් එ් එකට යන්න කියලා ගොටාවේ ජනාතිපත්තුමාට මේ රටේ දන්න විද්ධතුන් කිව්වා නාරි ලික්‍රමසිහ ැත්තුම අිපක්ෂදන් කිව්වා ඩො.හර්ස කබ්්‍රාල් කිව්වා රටේ යාර්ථික විශේෂඥඥ කිව්වා මේ කබ්‍රාල් තමයි යන්න දුන්න නැත්තේ. ගෝටාබ ගෝටාබේ රජපක්ස ඇතිතුමාම පස්සෙද ප්‍රකාශ කරලා තිබුණා එතුමට අයමකට යන්න දුන්න නැත කබ්්‍රාල්. අද ඒවයි ප්‍රතිඵලතමයි අප මේ බුක්තිවිනින්නේ. එතකොට මේ කබ්‍රාල්ම තමයි අර සියයේ කාරයෙකුට 6.5 මිලියන් ඩො දුන්නේ ලංකායි ප්‍රතිරූපය දන්න මම වධිකරයටගේ මම උසාවිගේ මන්දන්න නඩුව ප්‍රතික්ෂේප කරල තින හේතුවක් මන්දන්න. ැ ඒ ගත්ත සඒ කාරය අවුරුදු දොලාකට ඇමරි කවේ. අප කනට ප්‍රමෝෂන් හම්බුණා. ඇති මේ ගත්ත වැරදි තීන්දු පිළිබඳව අපි නැවත හිතල බලන්නට ඕන මේවා නිවරදි කර ගන්න ඕන මේ විතර රටක් අපට ඉදිරිට යන්න බෑ දැන් අද වචා දූෂණයගැන කතා කරනවා. ඔබට මතකද දෙදා සතේමගේ කෝප් පවර්තාාවේ. මම ඉදිරිපත් කර මෙමකටයිල් ක්‍රඩිට් තන දන්නව කියන කොට කාගද කියලා. ලියන පඳා සැත්තහතක් මහ ැකෙන් ගත්ත මුද ලදට් කියවෙලනෑ මිලන පන්දා සැත්තහතරක් අද ඒ පොලිත්තෙක් ැලුව ්‍රුපියල් බිලියන තිය එක්ම ල තියෙනවාරු ත් පන්්ඩාර මන්ත්‍රීතුවනි මගේ අමාත්‍යන්තයටටවත් එච්චරුවෙන් කරන්න. රෘපියල් බිලියන තිහා. මේඒ මිනිහෙක් කරගෙන මකන්ට අයිල්ල එක හදන්න කෝදඩුවන් ඒගුල්ලන්ට පසේ ඇමතිකනුත් තබුණා දැන්කොහෙතින්නේ. ොට බලන්න හ හජ බැංකුවේෙන් දුන්න කස්තුර ර ම බිලියන කිසිම රක්ෂණයක් නෑ सेෙකරටිස් නෑ දැක බිලියන සිපහ පැනලා ඒගෙන මගේ මාත්‍යන්තෙයට ුවෙන් කන මුදල්ලා මාන ප්‍රණයට කිටවෙලා මොකද වුණේ අන්තිමටම වංචනිික දूෂන විදියට සල්ලි දුන්න මහජන බැංකුවේ සාමාන්‍ය අධිකාරයට ඇම ඔස් රීියන් ඩොල්ලර් ලියනයක් දීලා සල්ලි වලට පුරවසික මරන් දුන්න පවුලි ක්කොටම රදුන්නා. බැංකුේ මේ නය බොල්ලන බව දැන දැන දෙන්න කටයුතු කරපු නිලගාරන්ට පුරසි කරන්දදිිය ස්සේලයාගැනිල පතිංචි කෙරවා. හෝ නීතිය තම අපිත් ප්‍රශ්ශ කරන්නේ. එවට නීතිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන මර්කන්ටයිල් ක්‍රෙඩිට් එකට දුන්න ඒ සල්ියෝලින් එන්න තියෙන බිලියෙන තියකට වැඩි මුදල අපි ඉදිරේදි අය කරගන්නට ඕන. දැ මේ රටේ මේ යන ක්‍රමවේදය අපේ ප්‍රජාතන්ත්‍රවාදයට එච්චර හිත කරන. මොකද දැ මේ වෙනකොට අපේ රටේ හිටපු හැම පහුගේ ජාධිපත හරනට විරුද්ධ නඩු තිීදු දිලෙනවාධි කරන. ශ්‍රේෂ්ඨාධි කරන. චන්ත්‍රිකා බන්ඩාරණයක මැතිනයට දුන්නා වෝට සේච්චිඩම සම්බන්ධෝ කටයුතු කරපිදිය වැරදි කියලා නඩු තීන්දුවත් දුන්න මූලික යිතිවාසිකන් උල්න්ගෙන කිරීම නඩු තිීදුව. මත්‍ර පාල රිස මැත්තුමට නඩු න්ද දුන්න පස්කු ප්‍රාරයට වගගේ කියන්න ඕනේ කල වන්දිගේ වන්න කියල ඉ ඒ නට තීදුවද හිටපු ජනාධීපතිර දෙදන්නටම විරුද්ධව නඩු තීන්දු ප්‍රකාශලා තියනවා. මේ ක්‍රමී හොඳ නෑ. එක නිවරදි කර ගණ්ඩෝන. මේ විධායක ජනාධිපති ක්‍රමේ තියන වරද පිළිබඳ අපි දිගින්දිටම කතා කර. මේ නිවැරදි කරා නුස්සාහ ගත්තා. උත්සාහගත්ත වගේ කරා. ද පහලේද අමබතුමාලි ක්කම එක තුලා යාපාලන රජේ දනම්වනි ආන්ුිවත් සංශෝදනය ගෙනාවේ මේ වගේ වේසනයන් රටට වෙන එක වලක්වායවැන්නේ. හැබැයි අවස්සනාවකට වගේ ඒක අවුරුදු පහකත් යන්න ැරිවුණත් විසිවනි සංශෝදනයාවට පස්සේ ඒත් තිබුණු තැන්ටම ගියා. ඒක යදදිත් අපිකුව මේ ගෙනවත් අවරුදු එකක් යන්න බැයි කියලා. දහටනි සංසෝදනයටට අතුසපායෝ පැත්තතින මේ පැත්තිවා ඒක ගෙනෙදදි ්චුවවා මේක ගෙනාවත්. ඒදේ පාල් ය ඉවෙනවා කියලා විනාශස වෙනවා කියලා. අද වෙලා තියන ොක්කොම එතෙක් නිසා මෙම පිළිබඳව දුරදික බලන් නැතුව රට ගැන හිතන්න නැතුව කටයුතු කරොත් ඉතාමත් රට තත්ව තා ැෑරු තත්වකට යන්නන්නේ නතාවගේ විශ්වාන්සය කනක තමයි වැදගත්. පව්ගේ කාලේ අර්ග ඇත්තුවනේ වෙන මොක්ක ේතුවක් නිසානවෙයි ජනතාව විශ්වාස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. විදායක නාධිපතිවරයාි ලිබඳව කඩා වැටුණ. ඒ කඩා වැටික්්ච නිසා තමයි මේ ප්‍රශ්න සියල්ලට අපිට මූුණ දෙන්න සිද්ධ වනේ. අපේ රටේ ජනාධිපතිවරු තෝරණ ක්‍රමවේද තියෙනවා. ඒකකරු සභාපතිතුමනි කාලෙන් කාලටඒක මාතෘකා අයට ඇද තමයි අපි විදායක ජනාධිපතිල තෝරන්නේ. එත්දා සමසය අනු හතර ද අපිට ඔනු නා. විධායක නාධිපති කෙනෙක් මේ රටේ දූෂණයයි භීෂණයයි තුරන් කරන්න පුළුවන් කෙනෙක්.ඒ නිසා රටේව ජනතාව සියයට හැට දෙකක් එකතු වෙලා චන්දදායකෝ චන්ද්‍රකා බන්ඩාර්ණනායක මැතිනය පත් කර ගත්තම මේ රටේ ජනාධීපති විදියට. එතුමිය ලොක උත්සාහයක් දැරවා එ අවම කරගන්න ලොකු කැපකිරීමක් කර විදායක ජධීපති ක නතිරන්න ්‍යෙන ාලි දේක පුතු ල එකතු ගිනිතිවී. ඇැ තරලාටම මේ න් කොට රට වෙන ත්වයක තිබෙනට ඉබුුණ ඒක ීඩ දුන්නේ නෑ ඊළඟට අපිට ඕන වුණ දෙදස් පහේ මැතිවරණ වෙන කොට අපිට තිබ එක මත්තුෘකාවයි යුද්ධ දිනන්න පුළුවන් යුද්ධ වර කරන්න පුළුව නායකෙක් ඕන. ඇ මේ රටේ ජනතාව කල්පනා කර මේ යුද්ධය දිනන්නන් ත්‍රස්වාද ඉර කරන්න නම් අයින්දරජ පක්ෂ මැතිතුමා මයි ඉන්න කියලා එදා ජනතාව ඒ තින්ද ගත්තා. ඒ ඉදුව නිවරදි ඒත් ඉන්දුව නිවරදි එතුමා යුද්ධය මෙරටේ අවසාන කර ඒ පිළිබඳව මෙරටේ කවරුවත් එතුමට එතුමට අවශ්‍ය ගෞරවය නොදීන්න නෑ හැබයි ඒතුමා වට හිට පුවය මං කියපු කලින් කියපුූද ව්‍යත් එක්ක කරපු අනිත් වැඩ ගැන පිළිබඳව ජනතවනුමත කරන්නේ නෑ ඇත්ත වශයෙන්ම කියනවනම් එතුමා ඔය යුද්ධය ජයග්‍රහණයත් එක්ක හතුමගේ කාලසීමාව ඉවරුණාට පස්සේ. එතුමා මේ දේශපාලයයට ගැල්ලෙන්න්නේ නැතුව මේ ගෝල බාලයෝ බේරන්න යන්න නැතුව. එතුමා නිදහසේ හිටිය නම් මම දන්න අද වෙනකොට මේ රටේ දෑසිරි මන්ත්‍ර ේතුම අඩුගානනි ගන් දාහක. මන්දරාජ පක්ෂමාතයගේ පිළිරු හදලා මිනිස්සු මල් පහම් පූජ කරනවා. හතු මැතැන් ඇැවිල් හිටිය. ෙට ගම්බද ිනිස්සේතුම දයොත් දේවත්වය උදරන ලැත්ල හිට ඒ සම්පූර්ණයෙන් කඩා වැට්ටිය කවුද ඔන්නයි කියන එක පැත්තික නිවාට කගබරලා ලනි පැත්තිෙන් පීබී ජය සුන්දරන පැතිම් බැසි ජ ක්ෂ අපි ඇත්ත කතා කරන්න ඕන එහෙම කරේ නැත්ං එහෙම කරේ නැත්තං අද මෛන්දරාජ පක්ෂ මහතයටට පාරයන්න වැෑඇද පැත්තින්න මිනිස්සු න්ඳවා ඒ නැති කර. ඒක නැති කරපු නිසා ඔය කියපු ක්ඩයම ගත්ත අනෙකුත් සහිදු බනවාද අපේට ව්‍යපෘතිවට නායගත්ත ත්වශෙන් නයගුල ගෙන නතාා කරන්න මේකනේ බලදායිතාවෙන් තුර ව්‍යාපෘතිවලට නයගත්තා පොලි එකත වුණා ප්‍රටේ ජාති ආදයමෙන් සී පනහක් නය පොලිගවන් ව වාන ගරුමන් තුමාමති ොමට ගදන්න පුුවන් හදන්න පුළුවන්ද. අපි එතන තමයි හිරවෙලා ඉන්නේ. දැන් කෝටාභය රාජපක්ෂ ජනාතිිපත්තුමාට ආපුක මංම එඇතුමට යම් ඇම්මයි උපදෙස් දුන්නා. එකතුම වට ඊටපු ජාවාරංකාරයක වූවා කපන්ට බද්ධ බදුටික කපා හරින්න. මේ කපාහරන බදු ඔක්කොම තුංගුණයක් ක අපි ආයෝජනය කරනවකුවා ආයෝජන කරපු ඇයට පේනවා නේද. ඒවගේ තුංගුණයක් ආයෝජනය කරන්න පුළුවන්කවා අපේ මේ බද්ධ ගන්නන්නේ නැත්තා. කෝයේ බදු ආසිගත්තමි නිස්සු. ඊළගට තමත්කමමාරු ගහිල්ලක ගෝබියට දේඩෙපාගෙල රසාඇනික පෝර මැරෙනව කියලා. බඩවැල් වකු ගඩු දියවෙලා. කෝය කියපුමි නිස්වද. හිේ එතුමගේ ඒ දේශපාලන අනවබෝධයක් තිබා ඇත්තවශයෙන් ආර්ථිකතුමග විෂයණවෙයි. තැන් එතුමා එතනින් ආසාර්ථක වුණා. ඉට පස්සේ අපි දෙදස් පහො වෙන කොට ට ජතතා මොක්ද කිව්වේ. ක්ක පමගයි එතකොට නිර්පාක්ෂික ජනාධිපතුවරේ අපි ගෙනවා ශ්‍රී ලංකා නිදස් පක්ෂයම හයිජැක් කරල්ලා ගෙනනල්ලා අපි ඔබතුමා එකතු වෙලා අපි ආණ්ඩුවක් හදලා අපි ඒක කරගෙන ගිය. හැබ ැන් ජනතාවට නිර්පාක්ෂික අපේක්ෂක දේශාලත්නයක් දැන් ප්‍රතික්ෂ පෙලා තියෙනවා. ඊළඟට කාලයක් එනකොට. දස් දහනම යනකොට මේ පාස්කු ප්‍රහාරය නිසා අපිට උනුනේ කෞුද ජාතික ආරක්ෂාව දෙන්න පුළුවන් ජනාධිප්‍රති කෙනෙක්. ගෙනවා ජනතාව එතුමා දිනව්වා හැබ අද එතනත් ගිහිල්ල අසාර්ථක වෙලා පහිර වෙලා ඉන්නේ. හනන් දැම්මොකක්ද කරන්න. නැන් දෙදස් විසිය අතර එලබනවුදේ න්දය ගැන සහරු කතා කර චන්දය ගැන කවුරුවත් කලබල වැෙන්ඩවන්න නෑ බය ෙන්ඩෝන නෑ න්දති තියනවා. තියනවා ජනතාව දෙන චන්දය දෙන තෝරගන්න ඕන කෙනෙක් මෙරට ජනාධිපති වඋනාවේ. හැබැයි ඒ මැතිවරණ හරියට පවත්වන්න ස්වාදීනල කටයුතු කරන්න අපි විසිෙක්වනි සංසෝධනය ගැනල්ල නීතිරාම හදල තියෙනවා මැතිවරණ දූෂන වලක් වන්න පනතක් ගෙනල්ල අපේ කටයුතු කරලා තියනවා මුදල් එ කරලා තියනවා දූෂන විරෝධී පනතක් ගෙනල්ලා ඒක තමුන් නාසෙල්ලගේ සහයෝගෙ ඇ . සම්මත කරගෙන තිබෙනවා දැන් දැන් කතා කරන්නේ ජනාධිපති වරණය. සමහරු තුවා මේක ජනාධිපතිතුමාගේ මැතිවරණයවයක් යිතුමට ළඟ ජඳ දින්නන්න. පැහැදිලුම කිව්වා මේක මැතිවරණ අවයක් නෙවෙයි. මේක අපි ජනතාවගෙන් අප්‍රසාදයට ලක්වෙන්න පුළුවන් අයවය. ජනතාව පිළි නොගන්න ආකාරය අයවයක් වෙන්න පුළුවන්. ඒවනට දීර්ඝකාලීන වශයෙන් රටේ ආර්ථික ස්ථාවරය. හදන්න ඕන අයවයක් තමයි යපිගෙනාව. එකක නිසා සමහරු දැන් දැන් එලියටනවා මාතෘකායනවා දැන් සමහරු කියාව දැගීතරයකි වේ දේපාල නොදන්න කෙනෙ ගෙනල්ල දේශ ජනාධිපතිකරොත්තම රට ගොඩගන්න පුලුවන් කෙල. දැන් අලුත් අයනවා දැන්ත කෙනෙක් ඇවිල්ල කියයි මේක හරියටම බදු ප්‍රතිපත්තිය හදන්න පුළුවන් හොඳට ොමිස් ගහන්ඩ පුුවන් ඒව පිළිඳ අදක මත්වෙන නායකෙක් ගෙනල්ල නාධිප්‍රතිවරයක් කරමමුයි කියලා හම කියන බැරිගන්න කගරමතතු. ඔවු කීලඟට තව කෙනෙක්කෙයි මේරටේ ජනාධිප්‍රතිකම කරන්න නම් හොට කැසිනෝ සූදුව පිළිබඳ අවබෝධයක්ත්තියෙන් ඕන ැසිනෝ බිශ්ෂස්කාරයෙක් වන්නට ඕන කැසිනෝ බිශ්ෂස්කාරය විතරයි ඉදන්නේ රට ආර්ථකය ගොඩ ගන්න පුළුවන් කළ හම කෙනෙ ගුත්තේ. දෑසිනන්තයතුමා ඔබතුමත් වෙන ත්දන්න. එහෙම කැනෙකුත්තෙයි. ඊළඟට තව කැෙන කනෙක් කියාව අපිට හොඳ දේශපාලනය පලිනත භාවයක් එෙන් ෝන අත්දකන් තියෙන් ඕන ඔගත්කමක් තියෙන් ඩෝන එනම කෙනෙකොට තමයි ජනාතිපතිකම ද්ඩෝන කියල හෙමත් එක් කීපදනෙ ගැයි. ජනතාව ඇතුල තමයි තියෙන්නේ ප්‍රශ්නය උබතෝ කෝටික ප්‍රශ්න අපි තෝරගන්න කොමිස්කාරයද අපි තොර ගන්න අල්ලස්කාරයද, අපි තරගන්න කැසිනොකාරේද හෙම ැත්තං. ේශපාලය පිළඳ අවබෝධයක්ත්තිේ ර්ථිකයකන අවබෝධයක්ත් තියෙන පරිිණතනායකෙද කෙලා තෝරගන්නක ජනතාව ගයිතියක්. ජනතාව අපූ වැර්දි තීන්දුවක් ගත්වොත් ආපහෝ අබලෙන්ල්ලිට වැටේවි. ඒමනං අපිට ය අප යුතුකම තමයි ගරු සභාපතිතුමනි මේ පිළිබඳව අපේ රටේ ජනතාව දැනුවත් කරන්නට ඕන මම කතාව අවසාන කරනවා ගරු සභාපතුමෙන අර ගජමෙන් ඕන දකුණේ ප්‍රසිද්ධ. ගීත කවිලියපු කවිකාරයක් කිවිදියක් හිටියක් ගජමන් ඕොන කියලා. ඒ කවිියකුත් කියලම අවසං කරනවා. කායේ අගුණ දුටුවම කියන කිවිවරු මියේ රසය මෙන් රස කර කියති බොරු. ලියයේ ඇදය ඇරියක් හුයලා අඟුරු වැෑයේ ඇදය බැලුවම ඊටත් නැබුරු. සභාපතිතුවැනි වෑයෙන් තම යොක්කොම කෙලින් කරන්නේ. හැබැයි අපිට කවදාවත් කෙලින් වෙච්ච වැෑයත් දැලන වැෑය යදේ ගත්තවෝ හරිම නැබුරුයි. බෝමිස්තුතියි. තැන්කේ වූ අඩබල් ජේසි අලවතවලය.